නි ප්‍රකාශය ඔක්සිජැන්වල්ට ඔක්සිිකෘත තත්ත්වය පවති හැකිය ඔක්සිකෘත කියන එක තේරුම තමයි ඔක්සිකරණය වී පවතින එකයන්නේ ධන ඔක්සිකරන අංකවල පවතිනවා කියන එක යම් කිසි මුෝද්‍ර්‍ය පරමාණුවක් ධන ඔක්සිරන තත්ත්වකට පත්තුුණනොත් තමයි ඒ පරමාණුව ඉලෙක්ට්‍රෝන පිට කරලා පවතින්නේ එතර මේ ප්‍රකාශයෙන් කියන්නේ ඔක්සිජැන්වල්ට ධන ඔක්සිකරන අංකවල පැවති හැකි කියල. අපි දන්නවා ක්සින් ලෝීන් සමඟ සංයෝගයක් හදනවාඕ2 එදර මේ සංයෝගයේ දී ෆ්ලෝරීන් පරමාණු ඔක්සිකරණක රන එකක් වෙනවා දුර අපිට ගණනය කරන්න පුළුවන් ඔක්සිජන් පමාණු ඔක්සිකරනන්ගේ දන දෙකයි. එතකොට ඔක්සිජන් පරමාණුවට පුළුවන් ඔක්සිකෘත තත්ත්වල පවතින්න අලවිනි ප්‍රකාශය සත්‍යය. ඔක්සිෙන්වල්ඩ වඩා විද්‍යූ ත්‍රිණ මූද්‍රව්‍යිය තිබේ දෙවැනි ප්‍රකාශය සත්්‍යයයි ඔක්සිජන්වල්ඩ වඩා ්ලෝරීන් වල විද්‍යු නතා වැඩ ක්සින් වල් ඩ විදදුද්‍රා වැඩි මෝජක්ව්‍ය තියනවා. ඔක්සින්ව විද්‍යත්‍රනතාවට වැඩි විද්‍යත්‍රනතාව තියන මෝද්‍රවිය තියෙන නිසාද ඔක්සිජන් පරමාණුවට දන ඔක්සිකරනාංක පැවති හැක්කේ. ඕ. ඔක්සිජෙන්න් පරමාණුවක් ඉලෙක්්‍රෝන පිට කරන්න නම් ඔක්සිජන් පරමාණුව බැඳිල තියන ප්‍රෙදේ ඉලෙක්්‍රරෝන ලබාගතයුතුයි. ඒ අන්නේ ඔක්සිජන් පරමාණුවේ විද්‍ය්‍රනතාවට වඩා ක්සිජන් පරමාණු සග බැදිල තියන පරමාණුවේ විද්‍යතනතා වැඩිවෙන්ඩ ඕ. ක්සිෙන්න්වල් විදූතුනතා වැඩි මූද්‍ර තියන නිසා තමයි ඔක්සිෙන්න්වලල්ට ඔක්සිකෘත තත්ත්වය පවතින්න පුළුවන් පළමින් ප්‍රකාශයට සත්‍යයයි දෙනි පකාශත් සත්‍යයි දෙනි ප්‍රකාශය මගින් පලමින් ප්‍රකාශ පැහදිලි කරනවා වනිසාේ ප්‍රශ්න නිවැදි පිළිතුර අංකයි.